රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. समेत कालीन सत्य हरियट मकियन सीत उदासन पुआत विकाश्याय में मम उत्पला जयसिंह प्रथम नवदाने पुआत सिरस्थल वेत राज्य विसाक उत्सव हलावतट डेंगू अधिवसंगत तात्व्याक महाजन सौख्य परीक्षक वरुण अनतुर्वांगवाई प्रथम नवदाने देशीय पुआत वेत इदिरियेदि रटतुल डेंगू अधिवसंगत तत्वयक् ऐतिविय हेकि बव महाजन सौख्य परीक्षकवरुन्गे संगमे सभापति उपुल रोहण पवसनवा डेंगू रोगे मर्दने सदा क्रियात्मक विविध व्याप्रतिवल दोष रसक पवतिन बवयि ओहु पेन्वा देन्ने लंकावे बहु नागरिक सह अर्धनागरिक प्रदेश मेवेदी डेंगू रोगी विशाल वचन वार्ता मीनो असामान्यस डेंगू रोगी की वर्धने पेन्नुम कर मीनो इद्री काले तुल रटतुल डेंगू अधिवसंगत तत्व कती मे बरपतल अवधान मक्तियनो कीनक महाजनता अणतु अंगवाण जाति डेंगू मर्दन एक प्रमुख सौख्य बलधारी इंट मे डेंगू रोगे मर्दने क्रीम सदा निशी वेड पिलीवल सह निशी क्रम वेदेक्तियनो अखिल अपीट पेन्न विशेषेन्म विशाल वशेन महाजन मुदल विनाश करमीन महाजन मुदल वियदम करमीन නිසි ක්‍රමවේදයක් නැතුව ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ කටයුතු කරනවා කියලා පේන තියෙනවා ඩෙංගු රෝගේ වැඩි වෙනකොට ඩෙංගු රෝගේ වැඩි වෙනවා කියන්නේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයක් අවශ්‍ය නැහැ බිම් මට්ටමේ මේ කටයුතු කරන ශේෂ්ඨ නිලධාරීන්ට කිසිදු පහසුකම් සැපයීමක් නැතුව විශේෂයෙන්ම ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ බලාපොරොත්තු වෙනවා කෑම පාර්සලයක් එහෙම නැත්නම් තේ වේලක් දීලා මේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සු ඩෙංගු මර්ධනය සඳහා යොදා ගන්න ඒක ප්‍රායෝගිකව බිම් මට්ටමේ සිද්ධ වෙන්නේ නැහැ පිටු ගණන් චක්‍රලයක සෞඛ්‍යාධිකාරී කාර්යාලවලට නිකුත් කරලා ඩෙංගු රෝගේ මර්ධනය වෙයි කියලා ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ බලාපොරොත්තු වෙනවා නම් මේක වෙන්නේ නැහැ අවශ්‍ය රසායන ද්‍රව්‍ය ඒ වගේම අවශ්‍ය පහසුකම් අවශ්‍ය ඉන්ධන වැනි දේ නිලධාරීන්ට සපයන්න එහෙම සපයන්නේ නැතුව මේ රටේ මිනිසුන්ට ඩෙංගු රෝගය පාලනය සඳහා උපදෙස් ලබා දීමෙන් පළක් වෙන්නේ නැහැ කියන එක තමයි අපිට අවධාරණය කරන්න තියෙන්නේ උසට සරිලන බර නැති දරුවන් සිටින දකුණු ආසියාවේ දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි 2022 මහ බැංකෝ වාර්ෂික වාර්තාවේ සඳහන් වෙනවා අවුරුදු 5ට අඩදරුවන් අතර වැඩිම අඩුබර ළමුන් ප්‍රතිශතයක් වාර්තා වන්නේ නුවර එළිය දිස්ත්‍රික්කයේනුයි මේ පිළිබඳව අදහස් දැක්වීමට වෛද්‍ය චමල් සංජීව දුරකථනයෙන් අපහා සම්බන්ධ වුණා අවුරුදු 5ට අඩදරුවන් අතර උසට සරිලන බර නැති දරුවන්ගේ ප්‍රතිශතය සැලකීමේදී ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපය තුළ වඩාත් බලපෑමට ලක් වූ රටවල් අතර දෙවන ස්ථානයට පත්ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව 2022 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වෙනවා. ලෝක බැංකුව සංඛ්‍යා ලේඛනවලට අනුව 2022 වර්ෂයේදී මෙරට ළමුන්ගේ පෝෂණ මට්ටම පෙරහීමට ලක්ව ඇති බවද එම වාර්තාවේ දැක්වෙනවා. 2022 වර්ෂය තුළ මෙරට අවුරුදු 5ට අඩු ළමුන් අතර අඩුබර ළමුන්ගේ ප්‍රතිශතය 15.3 දක්වා වැඩි වී තිබෙනවා. එය 2021 වර්ෂයේදී 12.2 ක් පැවතුණු බවයි වාර්තා වන්නේ. මේ අතර 2022 වර්ෂය තුලදී අවුරුදු 5ට අඩු ළමුන් අතර වයසට සරිලන උස නොමැති දරුවන් 9.2 ක් වන බවයි වාර්තා වන්නේ. එසේම උසට සරිලන බර නැමැති දරුවන් 10.1 ක් ඇති බවයි මහ බැංකුව නිකුත් කළ වාර්ෂික වාර්තාවේ සඳහන් වන්නේ. आर्थिक गटलु हेतुवेन मेरठ लमा मंदपोषण तत्वे वर्धने वी अति अतर बोहो दिस्ट्रिक्कवल लमा मंदपोषण तत्वे अयहपत् लेस वर्धने वी अति बवात् महाबैंकु वार्तावे संदहन वनवा अरुदु पहट अडुदरुवन अतर इहलम अडुबर लमुन प्रतिशतय नुवरलिय दिस्ट्रिक्किन वार्तावन अतर एम गणन 23.9 अक् अडुबर लमुनगे अडुबर प्रतिशतय वार्तावन्ने कोलंब दिस्ट्रिक्किन एय 9.8 अक् लमुन अतर वयसट सरिलन उस नति लमुनगे वडिम प्रतिशतयक् वार्तावन्ने नुवरलिय दिस्ट्रिक्किन एय 22.8 එහි අඩුම ප්‍රතිශතය වන 5.1 කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා මේ සම්බන්ධයෙන් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්ති සමිති සඳහනේ සභාපති වෛද්‍ය චමල් සංජීව මෙලෙස අදහස් පළ කළා. ඒතර මේ தත්ත්වය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන අපේ රටේ බොහෝ අර්ධ නාගරික නාගරික ග්‍රාමීය වතු තට්ටු නිවාස ආදී ජීවත් වන ජනතාවගේ ජීවනෝපායන් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් තරම් මුදල්
උපයාගැනීමට නොහැකි වීම තමාට සහ තමන්ගේ දරුවන්ට ලබා දෙන ආහාර වේලේ ගුණාත්මක භාවය සහ ප්‍රමාණාත්මක භාවය අඩු කරන්න සිදුවීම මේ අන්දමට මන්ද පෝෂණ තත්ත්වය වැඩි වෙන්නට වැඩි වර්ධනය වෙන්නට හේතුවක් වෙච්ච බව මහ බැංකු වාර්තාව පැහැදිලිව සඳහන් කරනවා. 2015 වසරෙන් පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර නැති බව ඊයේ පැවති කෝප් කමිටුවේදී හෙළිදරව් වුණා. ඉඩම් ලබා දීම ඉතාම අවදිමත් බවයි මෙහිදී අනාවරණය වුණේ. ඒ නිසා වහාම දේපළ පැවරීම පිළිබඳව නිවැරදි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වෙත නියෝග කළා. प्रधान वशेम मे आर लक्ष विचेत्रदी नमेकन इदम प्रमाणे दंग अट मयिंग हंधुरागंड बरिए वाय मयिंग हंधुरागंड मे इडा हंधुरागंडोनी अतरमीडा तीन दिखिल निश्चय करगंडोनी सह मेकट दल वेल्युवेशन अकोनी मेक दीर्घ कटयुत මේකට මූලිකත්වයේ දීලා කටයුතු කළ යුතුයි කියන එකයි මගේ අදහස. මොකද රාජ්‍ය ඉඩම් මේ. ඒතර මේවා විස්යුස් කරන්න තියෙන අවස්ථා ඉතාමත්ම වැඩි. මොකද මේ ආයතනය ගත්තාම අභ්‍යන්තර පාලනයේ ඉතාමත්ම දුර්වල පාලනයක් තියෙන්නේ. වාර්ෂික වාර්තා 2015 ඉඳලම තාම ටේබල් වෙලා නැහැ. හේතුව විගණකාධිපතිතුමාගේ නිර්දේශයේ ගිනුම් වලට ලැබිලා නැහැ. ගිනුම් වලට නිර්දේශය ලැබිලා කියලා කියන්නේ මට අනුමත කරන්න බෑ ගිනුම්. ඒතර මේ විගණන ප්‍රමිතානු මේ ආයතනයේ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මේ තියෙන වැලියු එක වැරදි. දැන් අවුරුදු 50ක් ගිහිල්ලා අපිට ඉඩන්ටික හඳුනා ගන්න බැරි නම් අඩුම ගානේ මේ ආයතනයේ පැවැත්ම සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවා. වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තාම නරක ඉතිහාසයක් ඔබතුමාලාට තියෙන්නේ. 2015 ඉඳලා අද වෙනකන් වාර්ෂික වාර්තා ඉදිරිපත් කළා නැහැ. අපි නැවත කැබිනට් එකට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කරා. කැමති කැබිනට් මණ්ඩලයේ විසින් තියෙන ඒ අඩුපාඩුන් සහිතව 2015 ඉඳලා 20 වෙනකන් වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන කියලා අපේ ටීම් එකක් දීලා තියෙනවා. යනු අපි දැන් වාර්ෂික වාර්තා සකස් කරලා. ඕගොල්ලන් කාර්ය සාධන බලකායක් පත් කරා නේද? දැන් ස්ට්‍රීප් කමිටුව පත් කළා. ඔව් ස්ථිර මූල්‍ය නිලධාරියෙක් ඉන්නවද? මොකද්ද ඒකේ තත්ත්වය? කැබිනට් එකෙන් දුන්න උපදෙස් අනුව අපි ඒක සම්පූර්ණ කරලා ඉදිරිපත් කරලා තියෙනවා. විගණකාධිපතිතුමාට මේකේ ගැටලුවක් තියෙන්නේ. ඉඩම් වල මතයක් ප්‍රකාශ කරන්න බෑ. ඊට පස්සේ ඉඩම් ලේඛනයක් නැහැ සහ මහා පරිමාණ ණයගත ශේෂයක් තියෙනවා. අපි මේවා 2023 දී අපේ මේ වාර්ෂික වාර්තා ඉදිරිපත් කරන ලාවේ නියෝජිත කරන බවට මම හිතන්නේ අපි ව්‍යාපෘත් එක අපි එකතරා කැති වුණා. උතුරේ නැගෙනහිර ඉඳන් දකුණට වෙනකම්ම මේ හතර කොනේම ලෑන්ඩ්ස් වල ඒ පවරාගත් වර්ෂයේ වටිනාකම කැල්කියුලේට් කරලා මේ කරන සෙල්ලම තමයි සෙල්ලම. එතකොට දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන් ළඟ තියෙන ෆයිල් ටික දිස්ත්‍රික් අධ්‍යක්ෂවරු තියාගෙන සමහර වෙලාවට හෙඩ් ඔෆිස් එක දන්නවත් ඇති නොදන්නවත් ඇති මේ හොරා පොලිස් සෙල්ලම කරන්න මේ ඉඩම් වලට වර්තමාන වටිනාකම නෙමෙයි. ඒතොර ඒ පවරාගත් කාලේ වටිනාකම තමයි තක්සේරු කරගෙන යන්නේ. වර්තමානයේ රුපියල් බිලියන ගණන් වල මේ මිනිස්සු ඉඩම් අරගෙන කියලා තමයි අපිට පැමිණෙන්නේ. ඉතින් ඒක නිසා අපි ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න වෙනවා. ප්‍රතිපත්ති තීරණයක් අපි ගත්තනම් මේ ප්‍රශ්නෙන් 100%ක් විසඳන මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් මැයි මාස පළවෙනිදායින් ආරම්භ වන වෙසක් සතිය තුල විශේෂ වැඩසටහන් රැසක්ම සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ. 2023 රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. ඒ වෙනුවෙන් මැයි මාස පළවෙනිදා සිට ආරම්භ වන වෙසක් සතිය තුල විශේෂ වැඩසටහන් රැසක්ම පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බවයි හලාවත කැබැල්ලවල ශ්‍රී රත්නසිරි පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නියෝජ්‍ය අධිකරණ ලේකකාධිකාරී පූජ්‍ය හාල්පන්විල පාලිත හිමියන් ප්‍රකාශ කළේ. මෙවර 2023 රාජ්‍ය වෙසක් උත්සවය පුත්තලම් දිස්ත්‍රික්කයට ලැබීම අපේ ආශිර්වාදයක් කොට සලකනවා. රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අපි විශාල වැඩ කොටසක් මේ වන විට සිදු කරමින් පවතිනවා. පුත්තලම දිසාවේ මහදිසාපතිතුමා හැටියට සුනන්ද මහත්මාගේ මගපෙන්වීම යටතේ සුවිශේෂී වෙසක් සතිය පිළිබඳව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ අය අතර වෙසක් තොරණ වගේ වෙසක් කූඩු දන්සල් සීල භාවනා වැඩසටහන් භික්ෂුන් වහන්සේලා පුහුණු කිරීමේ වැඩසටහන් පරිසර වැඩසටහන් ලේ දන් දීමේ වැඩසටහන් රාශියක් වෙසක් සතිය තුල සිද්ධ වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මැයි මාසේ පළවෙනිදා ලේ දන් දීමේ වැඩසටහනත් මැයි මාසේ දෙවෙනිදා පරිසර වැඩසටහනත් මැයි මාසේ 3 වෙනිදා මද්‍රව්‍ය නිවාරණ වැඩසටහනත් වගේ මැයි මාසේ 4 වෙනිදා රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිතුමාගේ සම්බන්ධ වීමෙන් ත්‍රිනිකායක මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ මූලිකත්වයෙන් රාජ්‍ය වෙසක් උත්සවයේ කටයුතු ආරම්භ වෙනවා. ඊට පසුව පොහොය දින සීල භාවනා වැඩසටහනට සිල් සමාදන් වීමේ පිරිස අපි බලාපොරොත්තු වෙනවා දහසකට පමණ කටයුතු සිද්ධ කිරීමට.
ආර්ථික වශයෙන් විවිධ පසුබෑම් වලට ලක් වෙච්ච සමාජයක් රටක් හැටියට තමයි අපි මේ වෙසක් උත්සවය පවත්වන්නේ. මේ වෙසක් උත්සවය මෙවර අපි පවත්වන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ. ඒ තෝරා ගැනීමට හේතුවක් උනේත් විවිධ ජාතීන් විවිධ ආගම් නියෝජනය කරන කණ්ඩායම් කි ඉන්න දිස්ත්‍රික්කයක් නිසා. අනවශ්‍ය වීදං නොකර ඉතාමත් සරලව චාම් ගෞරවාන්විත ලෙස මේ වෙසක් උත්සවය සමරන්නට ඕනේ. මේ වෙසක් උත්සවෙන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ලෙස වසර පුරාම අඛණ්ඩ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. මේ සමගින් උදෑසන පුවත් විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්.